නෝපොලිටික්ස් අද මාත් එක්ක එකතු වෙන්නේ අපිත් එක්ක නිතර පහේ ආර්ථිකය ගැන කතා කරන්න. අපි සම්පත් ආයකෙක් විදිහට SN blog වැඩසටහන් වලටද පිටාදර දනනාත් කනඩෝ. බොහොම ආදරෙන් ඔබ පිළිගන්නවා නෝපොලිටික්ස් වැඩසටහනට දන. බොහොම ස්තුතියි අභිෂේකමට ආරාධනා කිරීම ගැන. දනා කිනකමට ලේසි. නෑ නෑ එහෙම තමයි හැමෝම කියන්නේ. මේ දනා මේ අපි පොලිටික්ස් කතා කරන්නේ නෑ. මන්නම් කොහොමත් කතා කරන්න යන්නේ ඉතින් ඉකොනොමික්ස් විතරනේ කතා කරන්නේ මොකද මම සෑහෙන උත්සාහ කරනවා අනේ මේ ඉකොනොමි එක ගැනත් පොඩ්ඩක් හාඩ ගිහිල්ලා වෙන කතා ටිකක් දනා එක ගෙනියන්න දනා මේ මට මුලින්ම කියනකො සම්පූර්ණ නම කොහොමද ඔව් තියෙන්නේ බේරු මගේ මම නිතරම කියන්නේ දැන් තමයි දිගම නමක් තියෙන්නේ බේරුවලගේ දනනා තරංග ජයමුතු ප්‍රනාන්දු නම් පහක් තියෙනවා නම් පහක් දනනා තරංග තරංග ජයමුතු ප්‍රනාන්දු මේ පවුලේ කී දෙනෙක් ඉන්නවද දනා පවුලේ මම විතරයි ඉන්නේ එකම ළමයා उपंगम देनियाय अम्मा देनियाय देनियाय महास्पीड ताता मोरटुवे निशाई मोरटुवाय देनियाय अतर संबंध में अम्मा दाता हम बेलती गालम सीटीबी कड़ता वेडगलती एकालिताई मंगिता अम्मा दाता हम बेलती पदिंची दिगड़ मम्मी अतर मोरटुवे फासल मोरटुवे मोरटु शांत विद्यालय संपूर्ण कालिम मोरटु विश्वविद्यालय मोरटु शांत विद्यालय कोलंबो विश्वविद्यालय मोरटुवे इस्कोल दिन उयन अभी इस्कोल दिन गमट की उयन 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 मोरटुव ඊට පස්සේ විශ්වවිද්‍යාලයේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යා වංශයෙන් තමයි උසස් පෙළ කරේ ඊට පස්සේ ඔව් කොළඹ විශ්වවිද්‍යාලයෙන් පස්සේ නිට්ටඹුවේ මම වැඩ කරා MS Holdings එකේ විශ්වවිද්‍යාලයෙන් ඉවර වුණාට පස්සේ ඊට පස්සේ බ්‍රේක් ත්‍රූ කියලා මාකට් රිසර්ච් කම්පැනි එකක වැඩ කරා ඊට පස්සේ තමයි ඇඩ්වොකේට් එක එක්ක සම්බන්ධ වුනේ ඔබ ඇඩ්වොකේට් එකේ ප්‍රධාන විධායක නිලධාරියා එහෙම තමයි කියන්නේ. දනාව මම කතාවට එන්න දැන් මම දනාව බොහොම ෆුල් සූට් ඇඳලා දැකලා තියෙනවා. අර ස්වීටර් එකක් දාලා එහෙමත් අර පොඩි يعني වෙනම කැෂුවල් ලුක් එකක්වත් මම දැකලා තියෙනවා. ඒක උඩ දනාව දැන් ඔබ එහෙම බයිසිකල් වලට ප්‍රශ්නයක්. නෑ නෑ කිසි ප්‍රශ්නයක් නෑ. දැන් 36ක තරුණේ. හැබැයි ඔබ කතා කරන්නේ ඉකොනොමි එක ගැන. ඉකොනොමි එක කියලා ගත්තොත් දැන් ඒකේ සංවාද මම මේක මට මගේ පෞද්ගලික ප්‍රශ්නය. ඒක සංවාදවලට එන්නේ ඒ විෂය ශාස්ත්‍රීය ප්‍රවීණයන් ටිකක් මැචුවර්ඩ් වුණු කට්ටිය. නමුත් ඔබ තරුණෙක් නෙවෙයි ඉහාට ගියාපුවම ඔබ අපි සම්මුඛ සාකච්ඡාවලදී දකිරොත් බර වචන ඉලක්කම් එක්ක එහෙම කියන රේඛා එක තමයි කියන්නේ ගනුදෙනු ඔබේ කතාව. බෝරින් නැද්ද ඉකොනොමි වගේ බෝරින් සබ්ජෙක්ට් එකක් තෝරගත්තා. ඔව් ඒකත් බෝරින් එකක් කියලා මට ඕනුනේ ඇත්තට මේ බෝරින් එක පොඩ්ඩක් ඉන්ට්‍රෙස්ටිං කරන්න. ඒක තමයි මගේ එකම අරමුණ. එහෙම එකක් තියෙනවා ඇත්තටම සමහරවිට මටත් විශේෂයෙන් එකලඟ ටීවී සාකච්ඡා දෙක තුනක් ආවම එකම දේ තමයි මටත් ඇත්තටම සමහරවිට කියන්න තියෙන්නේ. මොකද ඉතින් විශේෂ දෙයක් වෙලත් නැත්තම් දවස් දෙක තුනට ඉතින් හැම මාධ්‍ය ආයතනයක් මහන්නේත් එකම දේ. ඉතින් එහෙම එකක් තියෙනවා. හැබැයි මට ඕනේ අර බෝරින් ගතිය පොඩ්ඩක් අඩු වෙලා මේක අර තේරෙන සිංහලින් කියන්න තමයි මට ඕනුනේ. මොකද ආර්ථිකය කිව්වහම අර හැමෝම කියන්නේ නේද දලදේශේ නිෂ්පාදේ සාපේක්ෂව මේක එහෙම කියලා නියම් බර වචන දාලා මට අත්‍තරම එහෙම බර වචන ගැන මගේත් අවබෝධය මේ තේරුණාට මං නිතරම අර මේ උත්සාහ කරන්න එක සරලව කියන්නේ මොකද මගේ අර ඔළුවේ පළපදියම් වෙලා තියෙන අදහසක් මේක සරලව කියා ගන්න බෑ කියලා කියන්නේ මටත් තේරෙලා නැහැ කියලා. ඒ නිසා මං අර සම්පූර්ණ උත්සාහ කරනවා මේක මේ ෆුල් සරලව අවබෝධ කරගන්න. එහෙම සරල නැත්තම් මං ඇත්තටම කියන්න මමත් කියන්න යන්නේ නැහැ. මොකද ඒ කියන්නේ මම කන්වින්ස් නැහැ මට මේක තේරෙනවා කියලා. වගකීමක් ගන්න නැහැ. බරට කියනවා කියලා කියන්නේ කාට හරි හිතා ගන්න බුණා කියන්නේ මටත් තේරෙලා නැහැ. මම ලේසියෙන් කියන්නේ බරට. මොකද මට කම්ෆර්ටබල් නැහැ මේ එහෙම බරට කියන එක. ඒත් ඔයාලට හිතුණා නම් මම බරට කියන්නේ කියලා. ඒ කියන්නේ මගේ තාම බර ගතියක් තියෙන නැහැ. මං අහන්නේ දැන් වැඩ කරන්න දැන් අපි හිතනවා ඔයා මම අපි යම් වයිබ් එක තියෙනවනේ අපිට ඒක කතා කරද්දී තේරෙනවා අපි විවිධ ඉවෙන්ට්ස් වලට ගියාම තේරෙනවා. හැබැයි දැන් මගේ මම ඉන්න සර්කල් එක වගේ නේ දනා ටිකක් වැඩ කරන්න වෙන්නේ ඒ ශේස්ත්‍රයේ ටිකක් මැචුවර්ඩ් මම කියන්නේ වයස්ගත කියලා. නමුත් ටිකක් අපිට වඩා වයිසි නිකල කට්ටියත් එක්කනේ ගනුදෙනු කරන්න වෙන්නේ. ඒකයි මම හැබැයි මේ මම ඊළඟට මම අහන්න ඉන්නේ දැන් දනා ආර්ථික විශ්ලේෂකයෙක් නේ. එතකොට ආර්ථිකය ගැන කතා කරනකොට දනා ආර්ථිකය ගැන කතා කරන මේ රටට මෙහෙමයි. අපි ඉන්නේ ආර්ථිකය කඩාගෙන වැටෙන රටකනේ.
එතකොට ධනා ඒ ආර්ථිකය ගැන කතා කරනකොට මේ ආර්ථිකයේ මේ විදිය තත්ත්වයක් නැති කාලෙක ඔබ මේක ගැන කතා කරනකොට ඔබ කතා කරන ඔබත් ඇතුළු වෙන ඔබ ඒ කුලකින් පිට ඉඳගෙන කතා කරන මේ මේ ඔයගොල්ලෝගේ රටට මෙහෙම වෙන එහෙම එකක් නේ කියන්නේ මේ කඩාගෙන වැටෙදි මගේ ජීවිතෙත් කඩාගෙන යනවා මගේ 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 මිනිස්සු මම ආදරය කරන මාත් ඉන්න මිනිස්සු මේක මේකත් එක්කම ඒගොල්ලෝගේ ජීවිතත් මේකත් එක්කම අවදානම් තත්ත්වෙට එන්න පුළුවන් කියන එක දැන දැනගෙන ධන කතා කරනවා මං කියන්නේ බය හිතලා නැද්ද මං ඔක අහන්න ප්‍රධාන හේතුවක් තමයි ධන හසායක මම නෝ පොලිටික්ස් කරපු වෙලාවක මං හසායෙන් අහනවා හස දැන් වහ හැම වෙලෙම hina වෙනවනේ අඬලා නැද්ද හසා මට කියනවා අපි මං අඬලා තියෙනවා හැබැයි මේ කෙල්ල දාලා යන කොල්ල ඒව බලලා නෙවෙයි මට ඩෝන්ට් ලුක් අප් ෆිල්ම් එක බලපු වෙලාවේ මට ඇඬුණා හසා කියනවා ධන මේ ඒ මිනිහා එච්චර කියා දෙලියනඩෝ එච්චර කියනකොට මේ මේක කඩාම වැටෙනවා බං මේ මේ අපේ අපේ ලෝකේ විනාශ වෙනවා මම ඉන්නත් ලෝක හැබැයි මිනිස්සු කවුරුත් ඒක ධන අහන්නේ මට ධන දැක්කම එහෙම හිතෙනවා يعني මේ කඩාගෙන වැටෙනවා කියනකොට මිනිස්සු ඒක පිළිගන්නේ නැති ධන ඒක මිනිස්සු අහන්නේ නැහැ ඒකට වෙන වෙන බැල බයින කියනකොට මේ බය හිතන්නත් මගේ අම්මට මේ පිටක් ගන්න නැති දෙ මේ 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 මේක දමලා ගහලා යන්න ඕනේ अभियोगात्मक मुखद मेक कौरत्म पीलिगत नति तत्वकला सटन अत्र मे विलावे मम्म प्रश्न कर मम मे मोखारी विन कोने कौरत्म पीलिगा मेचर पेने मगे मुखारी अवल मैं आलती है මම මන මෙහෙම හිතෙනවා මේ උඹලට මොකක්වත් එහෙම අවුලක් තේරෙන්නේ නැද්ද කියලා. නෑ එහෙම හිතිලා තියෙන ඇත්තටම සමහර අවස්ථාවල මේ ඉතින් මොකද්ද කරන්න කියලා ඇත්තටම හිතලා තියෙනවා. ඉතින් නමුත් ඒ අවස්ථාවේ ඉතින් පවුල එකම ළමයා ඒ සමහර තීරණ ඉතින් එහෙම හිතන තරම් ලේසියෙන් ගන්න අමාරුයි. හැබැයි ඊට වඩා මං හිතන්නේ අර මම මේක ෆුල් අර මේ පොලිටිකල් විදියට නියම් මේ මම රට ගැන ආදරේ නියම් ඒක නිසා මම මේක දරාගෙන හිටියා ඒ වගේ නිකන් එහෙම එකක් නෑ. හැබැයි මං අර අභිෂේක සාමාන්‍යයෙන් මේ මම අර ෆලෝ කරන කොන්සෙප්ට් එකක් තියෙනවා ලිව් ඉන් ඩේලි කම්පාර්ට්මන්ට්ස් කියලා. ඒ කියන්නේ ම ගොඩක් කට්ටිය මගිනුත් අහනවා දැන් ඒ කියන්නේ මේ දීර්ඝ කාලයක් හිතලාද එහෙම කියන්නේ කියලා. ඒ කියන්නේ මම නිතරම අර එදා දවස් ඇතුළේ විතරක් තමයි ජීවත් වෙන්න ට්‍රයි කරන්නේ. ඒ කියන්නේ එහෙම වෙන හිතනවා පොඩ්ඩක් ඉස්සරහ නමුත් ඉතින් එදා දවසේදී කරන්න තියෙන වැඩ ටික ෆුල් බහැලා එදා දවසර කරන්න තමයි ට්‍රයි කරන්නේ. ඉතින් එහෙම දවස් කියවිලි තමයි ඒ අවුරුද්දෝන. හැබැයි ඉතින් එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා අත්‍තරම. ඒ කියන්නේ දුක හිතිලා තියෙනවා මේ නෑ මං කියන්නේ මේක දාලා යන්න හිතෙන්නේ නැද්ද දැන් ඔයා නෑ මං හිතලා තියෙනවා කියලා එහෙම මං කන්සිඩර් කරලා තියෙනවා අත්‍තරම. ඒ කියන්නේ ඒක අර එනවනේ මුලින්ම එහෙම හිතන්නේ නැහැ ඊට පස්සේ මේක කන්සිඩරේෂන් සෙට් එකට එළියනොත් ප්‍රෙෂර් එක එනවා මේ ඉතින් එහෙම කන්සිඩර් කරා අත්‍තරම එක වතාවකදී. නමුත් ඊට පස්සේ ඒක එච්චර එල්මෝ අංකල් එහෙම නිතරම කියන මොන මූඩේද්ද මන්ද ඔබ මෙච්චරල මොකක් කරනවද මන්ද උඹට තේරෙන්නේ නැහැ ඒක කියලා මට බයිනවත් එක්ක බයිනෝ කියන අතරම කියනවා. ඉතින් ඇයි දැන් මේක කන්සිඩර් කරන්නේ නැත්තේ කියලා. ඒත් ඉතින් මම පස්සේ කල්පනා කරේ මම මෙච්චර දෙයක් මේක කියලා මං හිතන්නේ නැහැ මට දැන් යුතුයකමක් තියෙනවා කියලා. මේ මේකෙන් එක ඒ කියන්නේ මම උඹලට කිව්වා මේ දැන් උඹලා ඇහුවේ නැහැ දැන් උඹලා ඒ කියන්නේ මම එහෙම මට කිසිම බැඳීමක් නැහැ. නමුත් අර මේකට මම මේකන කියපු නිසා මං හිතන්නේ අර මුලින්ම ඉතින් අපි එකෙන් එළියට එන එක මං හිතන්නේ ඒක අර එතික්ස් පැත්තෙන් එච්චර හොඳ නැහැ වගේ නිකන් අපි මේකන කියලා එක පාට වුණාට පස්සේ නැවෙන් මුලින්ම එළියට පයින් එක සාධාරණ නෑ වගේ අදහසක් තියෙනවා. ඊට අමතරව ඉතින් පුද්ගලික වශයෙන්ුත් අභිෂේක මේ එක පාට තීරණයක් ගන්න අමාරුයි බුරු කියන්න ඕනේ. මේක ඒකත් එක හේතුව. නමුත් ඊට අමතරව ඉතින් පවුල් එකම ළමයා දෙමව්පියෝ බලා ගන්න ඕනේ. බිරිඳගේ පැත්තෙනුත් ඒ අවශ්‍යතාවය තියෙනවා. ඉතින් එහෙම වුණාම සමහර තීරණ ඉතින් බොහොම සංකීර්ණයි. ඒ නිසා එහෙම හිතුණාට මැද මාවතේ යන්න උත්සාහ කරනවා. දැන් ධනායක මම මං හිතන්නේ බොහෝ සාකච්ඡාවලදී ධන මේක කියලා තියෙන දෙයක්. මේ කියන්නේ ධන මේ ආර්ථික විද්‍යාව විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගත්තේ නැහැ කියන එක. හැබැයි ලංකාවේ ධන මේ වෙලාවේ ආර්ථිකය ගැන කතා කරන හොඳම කමියුනිකේටර් කෙනෙක් තමයි ඔබ. මං හිතන්නේ ඒක කිසිම කෙනෙක් අර ඔබ කියුව එක මට තේරෙන දේ මම සරල විදියට මමත් සරල වේක තේරුම් ගන්න ආර්ථිකය කියන්නේ පොදු මහ ජනතාවට ධන එහෙම තේ මහ ඒ කියන්නේ ඒගොල්ලෝ එදිනදා ජීවිතවල එහෙම ගැටෙන්නේ නැති දෙයක් ඒගොල්ලෝ කතා කරේ ඒගොල්ලෝ හිතන මේක අපිට අදාල් දෙයක් නෙවෙයි හරි බරයි අපිට ඒක තේරෙන්නේ නැහැ එහෙම කියලා. නමුත් ඔබ එතනින් එහාට ගිහිල්ලා ඒක හරි ලස්සනට කියන මම දකිනවා ඊ රොෂාන් එක සිරස කරන ප්‍රෝග්‍රෑම් එකේ තොබෙන් අහන එක ප්‍රශ්නයකට ඔබ කියන දේශපාලනය ගැන හරි මොකක් කරින්ද කියන මම ඒ ගැන දන්නේ නැහැ. නමුත් මගේ සබ්ජෙක්ට් එක කියන්නේ එතන හරි නිහතමානී තනක් තියෙනවා මම කියන්නේ. මේ එතකොට දැන් ඔබ මේක සම්බන්ධයෙන් අර
සිලබස් එකකින් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයකින් ඉගෙන ගත්තේ නැත්නම් ඔබ මේ දැනුම ලබා ගන්න දන නන්දේන এডুকেෂන් ප්‍රොජෙක්ට් එහෙම නැත්නම් රේකී නවන අධ්‍යාපනය තුල. හැබැයි ලංකාවේ මේ වෙලාවේ වැඩිමහල් ජීවිතේ මේ සමාජය තුල නන්දේන এডুকেෂන් කියන්නේ මිනිස්සු තනිකර කියන්නේ බහුතරයක් දෙනා විශ්වාස කරන්නේ නැති දෙයක්. මොකද දන මිනිස්සුන්ට ඕන ටයිටල් එකක්. එහෙම නැත්නම් මිනිස්සුන්ට ඕන සිලබස් එකක්. ඒගොල්ලෝ බලනවා කවුරු හරි මේ මොකක් හරි විෂයක් ගැන කෙනෙක් කතා කරනවා එයාගේ ටයිටල් එක මොකක්ද එයා මොන විශ්වවිද්‍යාලෙන්ද ඇවිල්ලා තියෙන්නේ එයා එයාගේ උපාධිය මොකක්ද ඒක කොයි රෑන්ක් වලද තියෙන්නේ බැක්ටොප්ද ඒ වගේ බලන හැබැයි දනා ඔයා ඒක ඕවර්කප් කරපු කෙනෙක් ඒ නිසා මම අහන්න කැමති ඔබ ලැබපු මේ අධ්‍යාපන ක්‍රමය තව කෙනෙක් ලබා ගන්න නම් මොනවද කරන්න ඕන මාසෙයි දනාගේ කියන්නේ මම දන්නේ නැහැ ඒක මගේ පුද්ගලික අදහස මම ආසයි දනා ඒ කියන්නේ මම විශ්වවිද්‍යාලෙකින් ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තේ නැහැ කියන मूलिक वशेंगड़पुड़ आसावत्तिबुना स्कूल पासल काली विवाद करी मे आर्थिक मुकदमे मोडल अवबोधक उमना वत्तिबुना ऐ थिंक नमूत मैं कोलम कैंपस विद्या विगन मैं इतने पीठाधिपत मट की हुआ मट एक कोर्स करना बेरी गेला मे इकोनॉमिक्स पे ओ पुड़ी मट उन्न मेक विन क्रमे दिन गण मुखद लोके मे इकोनॉमिक्स के मे मीनि कथा गण रटवाल हदन कोहमद मेक विनगे दिन गण इधर मैं फैकल्टी गई मे मट चांस दिन गेला कोर्स कदार मे मगे कोर्स कंटे मार को सब्जेक्ट्स के लिए अभिषेक करना इलेक्टिव के लिए मंगो इलेक्टिव मैं करना दिन आप कैंपस के हेम चांस दुंडे ना अब जयवादन पूरे हेम तीन मैं पास एक पीठाधिपत मम्मी लगा दी हम बेल मंट की हुआ मट दुंडे ना इतनी ममार थानियम तमें मेक इगन गति मंगार मार्जिनल रेवल्यूशन यूनिवर्सिटी के वेबडवी अतीनो पिट्राड़ वेबडवी एक आर्थिक यूट्यूब पोड़ी निगम मिनी हाए हते वीडियो वाली කරාට පස්සේ ඒක ප්‍රශ්න තියෙන තේරුම් ගත්තද කියලා අහන්න මේ අහලා ඒකේ උත්තර දුන්නා ඊට පස්සේ ඔය පරීක්ෂණ පත්‍රිකා ඕවා කියව කියව තමයි මේක මට තේරෙන විදියට හෙමින් හෙමින් අවබෝධ වුණේ හැබැයි ඒ අතරේදී මම අර මේ මගේ ඔළුවේ මොකක් හරි ලොකු හේතුවක් තිබුණා මේ එහෙම අවශ්‍යතාවයක් නැහැ කියලා මම හිතන්නේ ඒක ඔය කැප්ටන් එල්මෝගේ ආශ්‍රයයත් ඒකට හේතු වුණා මොකද එක දවසක් මම ඔය අන්නාසියන් කඩලකුටු එක දැද්දී කවුරු හරි මට මතකයි හොඳට මේ එල්මෝන්ගෙන් අහුව දැන් කැප්ටන් මේ ඔයා කොහොමද මේ මෙච්චර හොඳට පොත් එහෙම ලියන්නේ ඔයා ලිටරචර් ගැන එහෙම මේ ඉගෙනගෙන නැද්ද කියලා. ඉතින් එල්මෝ අංකල් ඇවිල්ලා දැන් මං අහන් ඉදි හෙන විස්තරයක් කියනවා. ඌ මම මේ විශ්වවිද්‍යාල කීයකට ගිහිල්ලාද මේක ඉගෙන ගත්තේ. මේ ඔයගොල්ලෝ හිතන තරම් මේක ලේසි නෑ. මේ කොච්චර සාහිත්‍ය කියලා කියන්නේ ඔයගොල්ලෝ විහිළුවට ගන්න එපා කියලා. එන දැන් පම්පූරියක් වගේ එකක් ගහන අන්නාසියන් කඩනකොටුවේගෙම. ටිකක් වෙලා ගිහින් ඉතින් අර ළමයාත් බය වෙලා මේ ඇත්තද ඒක තමයි කැප්ටන් කියලා ටිකක් වෙලා ගිහලා අනේ මේ මම මේ මොකක්වත් ඉගෙනගෙන නැහැ හලෝ මට තාම ඉංග්‍රීසිත් වරදිනවා කියලා මේ ඊට පස්සේ තමයි මේ මං හිතුවේ ඇත්තටම මේ ඒ කියන්නේ ඉතින් ඔච්චර සාහිත්‍ය රත්න දිනන්නයි මොකද්ද ලංකාවේ තියෙන ඔක්කොම සාහිත්‍ය සම්මාන ටික දිනන්න පුළුවන් නම් එහෙම නැතුව පුළුවන් කියලා ඊට පස්සේ මං අර ඊලොන් මාස්ක් ගැන කියද්දි මට ඒකත් තේරුණා ඊලොන් මාස්ක් ඔය රොකට් එහෙම යවන්න හදලා තියෙන්නේ ඊලොන් මාස්ක්ත් එහෙම ඒක ගැන ඉගෙනගෙන කියන්නේ සොයන් අධ්‍යයනය කළා තමයි ඊලොන් මාස්ක් ඔක මම දැකපු විදියට වීඩියෝ එකක අදලා තියෙන්නේ මං හිතුවා ඉතින් ඔච්චර රොකට් එකක් යවන්න මම ඊලොන් මාස් නෙවෙයි නමුත් ඊලොන් මාස් වගේ කෙනෙක්ට ඔච්චර රොකට් එකක් යවන්න පුළුවන් තරම් අවදානමක් ගන්න පුළුවන් නම් තනියම ඕක try කළා ඇයි බැරි කියලා ඉතින් ඒක නිසා තමයි හැබැයි මම ඉතින් විචාරය කරන්න ඉන්න අදහසක් තිබ්බේ නැහැ මගේ හැබැයි ඉතින් මම හිතන්නේ ගියපොර මාධ්‍ය සාකච්ඡාවලදී සහ මේ මාධ්‍යවල පළවෙනි වතාවේදී ඇඩ්වොකේට් එකේ අවශ්‍යතාවයක් ආව මේ ගැන කවුරුට යහුවාට පස්සේ උත්තර දෙන්න ඉතින් මම හිතන්නේ මම අර උත්තර දීපු එකත් එක්ක ඒගොල්ලොන්ටත් තේරුණා මම කියන එක මොකද ඒ කාලෙත් මම හිතන්නේ තිබ්බ ප්‍රශ්නයක් ආර්ථිකය ගැන කියන කට්ටිය මේක කියද්දි සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ කියලා. මට ඔය නිතරම සිරසෙන් එහෙම කියප එකක් තමයි මචං මේක කිචන් ඉකොනොමික්. සාමාන්‍ය කුස්සියේ ඉන්න කෙනාට තේරෙන්න ඕනේ ආර්ථිකය මොකද වෙන්නේ කියලා. ඒක තේරෙන්නේ නැත්නම් මේක කියලා වැඩක් නැහැ කියලා. ඉතින් මම අර සරලව ඉගෙනගත්ත එක මම හිතන්නේ කමියුනිකේට් කරද්දි ඒගොල්ලෝ තේරිච්ච නිසා මට සෑහෙන්න අවස්ථා ගන්නක් හම්බුණා. මේක කියන්න සහ අනිත් පැත්තේ සිංහල මාධ්‍යෙන් කියන්න අවස්ථාවක් හම්බුණා. ඉතින් ඒක තමයි මං හිතන්නේ අර මං කිව්වාගේ අර ඩේලි ඒක ආවට පස්සේ මාත් හිතන්නේ ඒක හොඳ වුණා අනිත් මගේ මතකේ සාමාන්‍යයෙන් හොඳයි මට රංක එහෙම ටිකක් තදින් ඔළුවේ මතක හිටිනවා. එතකොට මට ඒකත් එක්ක මතක සහ කතන්දර අරවත් එක්ක මට සාමාන්‍යයෙන් මගේ අර ඒක බොහොම ඉන්ස්ටන්ට්ලි මට එන දෙයක්. හිතාගෙන යන්නේ නැහැ අත්‍තර මොන හරි අහපු ගමන් ටග් ගාලේ එන දෙයක්. අර ඊයේ රොෂාන් මගෙන් ඇහුවා පෙයා කට් එකක් කියන්නේ මොකද නැහැ ප්‍රතිවිගත කරගෙන. අර ටග් ගාලේ මට කතාවක් ආවා පෙර ආතර නිතරම අහනවා කියනවා කොණ්ඩේ කපන්න ගියාම මේ ඔයා කොණ්ඩෙ දීලා සල්ලි දීලා ආවද කියලා. ඉතින් ඒ උදාහරණය මට ටග් ගාලා ඒ වගේ අර මතකයක් එක්ක අදහස එනවලුට. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ
ඒ අවස්ථාව හම්බුනේ එහෙම නැතුව මම අර එහෙම සැලසුම් කළා මම කවදාහරි ආර්ථිකය ගැන විශ්ලේෂණය කරන්න ඕනේ එහෙම ඇත්තටම ආපු එහෙමම අදහසක් තිබ්බේ නැහැ මට ඒක අර නැවත නැවත chances ආවට පස්සේ තමයි ඒක උනේ අනිත් එක ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න එකටත් මම ලොකු මහන්සියක් වුණා ඇත්තට මට ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් නෙමෙයි මට ඇත්තටම කැම්පස් එකේ ඉඳිද්දි මේ කම්හිය ගෝදයා කියලාවත් කියා ගන්න වචන තුනක හතරක මේ වාක්‍යයක්වත් ලියා ගන්න අමාරු විදියට තමයි හිටියේ. ඉතින් ඉංග්‍රීසිත් අර තනියමම ඉගෙන ගත්තු නිසා මට ලොකු විශ්වාසයක් ආවා ඒක තනියම ඉගෙන ගන්න පුළුවන් නම් මට ලෝකේ ඕන දෙයක් තනියම මහන්සි වුණොත් ඉගෙන ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ මම හිතන්නේ මහන්සියත් එක්ක තමයි මේ මේක පොඩ්ඩක් අල්ල ගන්න පුළුවන් උනේ කියලා හිතන්නේ. දනා දැන් මේ ඒකත් එක්ක මම අහන්න කැමතියි මම දනාගේ පෝස්ට් එකක් දැක්කා මේ අර හාවඩ් ගැන මං ආසයි ඒක ලියලා තිබුණු විදියට ඒ කියන්නේ ලෝකේ එහෙම විශ්වවිද්‍යාල ලොකු විශ්වවිද්‍යාල වෙන්නේ කොහොමද කියලා සහ මං ඒකේ ආසයි අර ඔයා යට ලියලා තිබුණ එක අධ්‍යාපනය කියලා කියන්නේ හරියට අපි ගහක් හිටවනවා වගේ ගහෙන් අපිට හෙවන ලැබෙන්නේ නැති වෙන්න පුළුවන් මොකක්ද ඒක ඔව් ඒ කියන්නේ මට ඇත්තටම මේ ලොකු උමනාවක් තිබ්බ පිටරට විශ්වවිද්‍යාලවල කොහොමද උගන්වන්නේ කියලා දැනගන්න මොකද ඇත්තටම මම අපේ කැම්පස් එකෙත් මේ මං ජීව විද්‍යාව ඉගෙන ගත්තට එහෙම මේ අපේ උගන්වපු ක්‍රමය ගැන මට එච්චරම පැහැදීමක් තිබ්බේ නැහැ ඒ කියන්නේ ගුරුවරු මෙතන හොඳයි නමුත් මට හිතුණා මේක වෙන්න බෑ විශ්වවිද්‍යාල කියලා මම විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා වැඩ තමයි කරේ ඉතින් මොනවටද හසක් සෝරි මේ දනා මේ ක්‍රීඩාවල ඔව් එච්චර ඒ මම කියන ක්‍රීඩා වලින් මං ගැන ප්‍රතිරූපයක් මහා ගන්න එපා මම පැසිපන්දු ක්‍රීඩා කරා මම ඔච්චර දක්ෂ ක්‍රීඩකෙක් නෙමෙයි රග ක්‍රීඩා කරා රග ප්ලේ කරා ඔව් මේ ඉස්කෝලේ තිබ්බේ නැහැ ඉස්කෝලේ නම් පැසිපන්දු ක්‍රීඩා කරා कैंपस से रग से मेगा मंगार बहुम महंसी दिखम मगे मार बहुम अमार कटका मैं सैटन मगर स्कूल वाले रग तीन सर मैं मैं सैलक्त दुर्गट हर से मे आप सुधत् संपत् आप कोचिरी श्रीलंका से रग दटीदार लिटिल से रवि सेवन स्टीम मे लंका भीटपू कैप्टन सा हों को मगे मे एगपते पोडनी सा अतर मैं लोक भयातना मे अर थे लोक मीन मुलिम कोच के लंकर भरत अडवी अंतर्जाति मटमे से भरतीकर मोखर दिखाला पुलवां चांस फिफ्टीन आवा කොළඹ කැම්පස් එකේ ඒක නිසා එතනින් පොඩි විශ්වාසයක් ආව ඇත්තටම හාවර්ඩ් එක ගැන කතා කරේ ඔව් ඉතින් මට ලොකු මේ උබනාවක් තිබුණා පිටරට විශ්වවිද්‍යාලවල කොහොමද ඉගෙන ගන්න කියලා දැනගන්න අනිත් එක ඉතින් අපිට එච්චර වත්කමක් තිබෙන්නේ නැහැ පිටරට විශ්වවිද්‍යාලයක ගිහිල්ලා ඉගෙන ගන්න තරම් හරි පුද්ගලික විශ්වවිද්‍යාලයක එහෙම ඉගෙන ගන්න හරි ඉතින් ඔය මට අර අයිසන්හවර් ශිෂ්‍යත්වය හම්බුණා මේ ගිය අවුරුද්දේ අයිසන්හවර් ශිෂ්‍යත්වය කියලා කියන ඇත්තටම මේක හම්බුනේ තර මගේ ආර්ථිකයේ ස්වං අධ්‍යයනය කරපු පින කියලා කියනනම් ඒ හේතුව නිසා තමයි දුන්නේ ඒක ඉතින් බොහොම තරඟකාරී එකක් ඒකෙදි හම්බුනාම තමයි හාවර්ඩ් එකට මං ඉල්ලගත්තේ මට මේක බලන්න chance එකක් දෙන්න කියලා මේ මේකේ උගන්නන ක්‍රමේ ඉතින් එතකොට තමයි මට තේරුනේ මේ අපි ඉගෙනගත්තු ක්‍රමයයි ඒ හාවර්ඩ් එකට ඇයි මෙච්චර හාවර්ඩ් එක කියලා කියන්නේ සා ඇයි මේකට මෙච්චර පිළිගැනීමක් තියෙන නිසා මිනිස්සු මෙච්චර සල්ලි වියදම් කරලා මේකට යන්නේ ඇයි කියලා ඒකත් බොහොම අහඹු ලෙස තමයි මට මේ ලෙක්චර් එකකට යන්න මම බොහොම අමාරුවෙන් chance එකක් ඉල්ලගත්තේ මොකද මම ඉතින් හාවර්ඩ් එකේ ශිෂ්‍යයෙක් නෙවෙයිනේ ඉතින් අර හම්බෙන් ඔක්කොම අහඹු තමයි ඉතින් අර එතන රෙස්ටුරන්ට් එක කෝපි බිබී දිද්දි එතන තව කෙනෙක්ව හම්බ වෙලා එයා හාවර්ඩ් එකේ ශිෂ්‍යයෙක් බොස්ටන් වල යාට කියලා පහුවෙන්ද උදේ අමාරුවෙන් තමයි මම අර ලෙක්චර් එකට ඇක්සස් එක ඉල්ලගත්තේ දා රෑ මගේ ප්‍රොෆයිල් එකයි ඔක්කොම යවලා අර පෝස්ට් එකේ ලියලා තියෙන විදියට ඉතින් එතන ගියාම තමයි තේරුනේ මේගොල්ලෝ සම්පූර්ණයෙන් මේ උගන්වන්නේ කාවවත් වැරදි බව තහවුරු කරන්න හරි නිවැරදි බව තහවුරු කරන්න හරි නෙවෙයි කියලා. මොකද මම ඒ ගියපු කෝස් එකේ ෆර්නෑන්ඩෝ රේමස් කියලා ලෝකේ ඉන්න හොඳම এডুকেෂනලිස් කෙනෙක් තමයි එදා ඒ කෝස් එක කරේ. කෝස් එක කියන්නේ මම පැය තුනක ලෙක්චර් එකකට විතරයි මම හිටියේ. इतिया कीपुदेमाई मे दें साकाचा वेल बहुम मेकने बहुम लाइव विधिता मे गोलू उगण गेल अपेती मेहमतमा मेक वेण गेल टीचर इतरम लमे उलूट दान मेक उत्तर देना मे आ क्रमे कियनो एहे एहे मेकाने अद लोके मेहम देवा वेलातीनोलूगन मुखद हिता मार लमाइ सहन तर्क करण दैंस मेकने प्रोफेसर हेम गुआट हेम ने मे चीन मेहम वेलातीन तेरे अरे कि चीन हेम वेलातीन मम दखिन्न मेक मे विधि अट या कि मम दखिन्न मेक मे विधि रखी मिसक नैन या हेम हितुअट हेम ने मेक तमय हर एक किया
එයාත් මට තේරිච්ච දේ තමයි එයාත් අර ළමයින්ගෙන් ඉගෙන ගන්නවා. ඒක ඒක බොහොම ඩයිවර්ස් පන්තියක්. අප්‍රිකාවේ ළමයි, ඉන්දියාවේ ළමයි, ලතින් ඇමරිකාවේ ළමයි මේක බොහොම ඩයිවර්ස් පන්තියක්. බොහොම මේ සුවපහසු විදිහට හදලා තියෙන්නේ. ඒ කියන්නේ පොත් තියාගන්න හිතා ගන්න බැරි තරම් ඒ කියන්නේ පොඩි දේවල් ගැන පවා හිතලා ලැප්ටොප් චාර්ජ් කරන තැන ඉඳලා ගෲප් විදිහට තියෙන විදිහ ඉඳලා පුටු එහෙට මෙහෙට තල්ලු කරන්න පුළුවන් තැන ඉඳලා බොහොම ඩීටේල් කීලා හදලා තියෙන තැනක්. ඉතින් ඒ වගේම එයා දැන් මේක ඔක්කොම පැහැදිලි කරලා ඒ කලින් පන්තිය කියවන්න දේවල් දීලා තියෙනවා. ඒව ඇවිල්ලා බොහොම තර්ක කරගනිමින් ඉගෙන ගන්න ක්‍රමයක් තමයි. එහෙම නැතුව කොයි වෙලාවකවත් අර ළමයි සටහන් ගහගෙන කියලා රූප සටහන් ඇඳලා එහෙම එකක් නෙවෙයි මෙතන තිබුණේ. ඉතින් අවසානයේදී අර සෙෂන් එක කළා. එයා Zoom එක හරහා ගත්තා සිංගප්පූරුවේ හිටපු අධ්‍යාපන ඒගොල්ලොන්ගේ ඒජන්සි එකේ හිටපු ඩිරෙක්ටර් කෙනෙක් පක්ටි කියලා එයාගේ නම. එයා තමයි ඇත්තටම එයා කිව්ව සිංගප්පූරුවේ කොහොමද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරේ කියලා. එඩියුකේෂන් ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලව කොහොමද ට්‍රේන් කරේ, විදුහල්පතිවරු කොහොමද ට්‍රේන් කරේ, ටීචර්ස්ලව කොහොමද ට්‍රේන් කරේ, ඒගොල්ලොන්ගේ සැලරි ස්කේල්ස් මොන විදියටද හැදුවේ, ඒවා සමපාත වෙන විදියට කියලා තමයි යාර ලස්සන කතාව කිව්වේ. මම මේ අධ්‍යාපනය ගැන මෙච්චර කියන්නේ එක හේතුවක් ඇතුව, මොකද මම විශ්වාස කරන දේ තමයි අපි ගහක් හිටවන්න ඕනේ කවදාවත් ඒ ගහෙන් හෙවන ඒ හෙවනේ අපිට ඉන්න නොලැබෙයි කියන අදහසින් තමයි අපි ගහ හිටවන්න ඕනේ. අධ්‍යාපනය කියන්නේත් ඒ වගේ, අපි හිටවන ගස්වල හෙවන අපි ලබන්නේ නැහැ, නමුත් වෙන කවුරු හරි ඒ හෙවනේ ඉන්නවා. ඉතින් ඒ හෙවන ලබා ගන්න පුළුවන් විදිහට තමයි මේක හදන්න ඕනේ කියලා. ඉතින් ඒක මගේ හිතට තදින් කවදද අනිත් එක මම ඒක මට ලොකු මේ දෙයක් වුණා. මොකද මම හාවර්ඩ් එකට යන්න හම්බ වෙයි කියලා මම ජීවිතේට හිතලා තිබ්බේ නැහැ අඩුම ගානේ මේ එක ලෙක්චර් එකකටවත්. ඉතින් මම ඒ ප්‍රොෆෙසර්ට ස්තුතිවන්ත වුණා මේ, මොකද ඒක මගේ ජීවිතේ බොහොම කවදාවත් සම්දිස්ථානයක්. මොකද මගෙන් ගොඩක් කට්ටියත් අහලා දෙනවා මේවා ආර්ථික විද්‍යාව දන්නෙත් නැතුව කොහොමද කියලා. ඉතින් මට ඇත්තටම මේ අර ඒ අර මේ ඒව රිදුණු තැන්ද දනා? නෑ රිදුණු තැන් කියලා කියන්නේ මට, මම අර ඒකට එල්ල මේ කියන්නේ මේ ඒකේ ඉතින් මම හිතන්නේ හැමෝටම එහෙම අයිතියක් තියෙන ඉතින් ප්‍රශ්න කරන්න මම හිතන්නේ නෑ. නමුත් අර මට ඒක ලොකු මේ අවස්ථාවක් වුණා හාවර්ඩ් එක ගැන සම්පූර්ණයෙන් මේක අර සම්පූර්ණ කිඳා බැහැල ඒක අර අල්ල ගන්න ඔය එක්ස්පීරියන්ස් එක ගන්න. ඉතින් ඒක මට ලොකු මට හිතන්නේ ලොකු ලොකු මතකයක් ඒක ජීවිතේ. මම මේ දැන් මේ අහන්නට ප්‍රශ්නයක් නෙමෙයි, දැන් ඔබ වැඩ කරන්නේ මම කියන්නේ ඔබ ටිකක් විශේෂන් ඊගෝ තියෙන මිනිස්සු එක්කනේ වැඩ කරන්නේ. රිද්දිලා නැද්ද? ඒ කියන්නේ කඩාගෙන වැටීම් ඒ වගේ ඇතුලේ ඔබ ගිහිල්ලා පිටස්තර කෙනෙක් විදියට ඔබ ඒ ඇතුලේ ගිහිල්ලා වැඩ කරනකොට, මම ඇඩ්වකට් එක ගැන නෙවෙයි කතා කරන්නේ, ඉකොනොමියක සම්බන්ධයෙන් වැඩ කරනකොට ඔබ සෑහෙන ඊගෝ තියෙන, කියන්නේ ඒගොල්ලන්ට වඩා දන්නේ මම කියන්නේ මිනිස්සු එහෙම තමයි. එහෙම මිනිස්සු එක වැඩ කරද්දී ඕ සමහර වෙලාවට රිදෙනවා කියලා කියන්නේ, ඉතින් මම හිතන්නේ ඔවුන් මගෙන් ඒක අහද්දි ඇත්තටම මට එහෙම දෙයක් නැහැ නේ. ඉතින් ඒ කියන්නේ කවුරු හරි හවුත් එහෙම ආර්ථික විද්‍යාව මේ උපාධියක් තියෙනවද එහෙම කියලා, ඉතින් ඒක ඉතින් ඇත්ත කතාව නැහැ කියන එකනේ. ඉතින් ඒක නිසා මම ඒක නෙච්චර හිතන්නේ නැහැ. හැබැයි සමහර වෙලාවට ඉතින් අර ඔය මඩ පහරවල් අරව මේවත් එනවා. ඉතින් ඒකට රිදෙනවට වඩා ඉතින් අර සමහරලාට හිතෙනවා ඉතින් අයියෝ මේ මොකද්ද මේ නිකම් මේ මොකටද නිකම් මේ කුණු කතා අහගන්න වගේ කියලා අදහසක් එනවා. එහෙනම් ඇත්තටම මන් ටිකක් ඒකට මහන්සිත් වෙනවා සමහරලාට. ඇත්තටම අර ඕක කියන අභිෂේක මට හිතෙන විදිහට අපි මේ මාධ්‍යවල ඇවිල්ලා ඕක නිතර නිතර කියද්දි අපිත් නොදනුවත්තම අපිව වෙන පැතිවලට සමහර වෙලාවට යනවා. ඒ කියන්නේ අපිට හිතෙන්න පටන් ගන්න අපි මේක ඔක්කොම දන්නවා, අපිට අපි දන්නවා අනිත් කෙනාට වඩා කියලා. මම හිතන්නේ ඒ ගැන අර ලොකු ස්වයං අවබෝධයකින් ඉන්න ඕනේ. ඉතින් සමහර වෙලාවට ඔය හිත එකඟ කරගන්න වැඩ හැම නිතරම කරන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම අපි නොදැනුවත්වම අපි වෙන පැතිවලට යනවා. සහ සමානලට අපි අර ගිල ගන්නවා. සහ අපේ ඊගෝ එක නිකන් අපිම අපිට තේරෙනවා නම් මේක අපි අනිත් කෙනාට වඩා දන්නවා. සහ අපි මම නිතරම හින්න තැනක් තමයි මම ඇත්තටම මේ ගැන කියන්නේ. මට මේ වෙන කවුරුත් වැරදි කියලාවත් මම නිවැරදි කියලාවත් මට ප්‍රූව් කරගන්න මට අවශ්‍යතාවයක් නැහැ කියන පදනමෙන් තමයි මම ගොඩක් සංවාදවලට යන්නේ. මොකද එහෙම නැති වුණොත් එහෙම මම වෙන කවුරු හරි හරි වෙන එකක් වැරදි හරි කියන්න හදනවත්දී තමයි අර මං හිතන්නේ ඊගෝ එක කියන එක තරමක් දුරට එන්න හදන්නේ. ඉතින් එහෙම ඉතින් සමහර වෙලාවට එහෙම හිතන තැන් තියෙන. නමුත් මං ඒ ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්නවා කියලා හිතන ඒකේ තේරුම මම මේ සම්පූර්ණ මේ නිවන් දකින්න ලඟ වෙලා ඉන්නා වගේ එකක් නෙවෙයි. නමුත් ඉතින් අර මට මොකක්වත් නැති එක මට ගොඩක් වෙලාවට මොකද තිබිලා ඔකට පහරක් එල්ල වුණා නම් එහෙම එම හිතන ඊට වඩා බබ්බක් බලාපන් මොකක්ද නැති එක ඇත්ත තමයි. ඉතින් මොකක්වත් නැහැනේ මම ඉගෙනගෙන නැති නිසා වෙන්නේ නැති එක්ක මට මේක තේරෙන්නේ නැති කියලා හිත හදාගන්න එක තමයි මට ලේසි වැඩේ. ඔබ සර්ව සුභවාදී
බොහෝ වෙලාවට මම සුබවාදී. එහෙම හැබැයි මම හැබැයි මං හිතන්නේ මේ මං කැමති අර සුබවාදී කියලා අර පොසිටිව් තින්කින් සීන් එක යනවට වඩා පොඩ්ඩක් රියලිස්ටික් වෙන්න. ඒ කියන්නේ සමහරවල්ලාට අර ගොඩක් කට්ටිය ඔව් දැන් ආර්ථික යන කියද්දි මටත් කියලා දෙනවා මේ ඔච්චර මේ නෙගටිව් විදියටම කියන්නේ පා මචං පොඩ්ඩක් පොසිටිව් විදියට ඉතින් මම කියන්නේ ඉතින් ඒ අර පොසිටිව් කියලා කියන්නේ මේ ඒක අර නැති දෙයක් පෙන්වනවට වඩා මං හිතන්නේ යථාර්ථවාදී වීම තමයි පොසිටිව් කියලා කියන්නේ. මං ඒක තදින්ම විශ්වාස කරන එකනේ. මොකද බොරුවට නේ නැති පොසිටිව් එකක් එහෙම කියනවට වඩා අපිට මං හිතන්නේ අපිට ආත්ම ශක්තියක් තියෙන්න ඕන. ඇත්තටම වෙන්න යන දේ සම්බන්ධයෙන් නිසි සක්සේරුවකින් ඒකට මුහුණ දෙන්න. මොකද එහෙම වුණොත් මේක පොසිටිව් වෙන්නේ. එහෙම නැත්නම් අර අපි අර අනාගතයට බයේ ඒ ගැන කවදාවත් එහෙම වෙන්නේ නැහැ කියලා බොරු පොසිටිව් එකක් මම නේක මං හිතන්නේ ලොකුම නෙගටිව් එකක්. ඒ කියන්නේ අපිට යථාර්ථයට මුහුණ දෙන්න බැරුව අපි නිකන් අපිවම සන්තෝෂ කරගන්න ලොකු චිත්‍රයක් මවාගෙන ඔව් අපිම ඒකෙන් වෙනස් වෙන්න බලනවා. ඉතින් එහෙම නැතුව ඒක යථාර්ථවාදී වෙලා ඒකට මම හිතන්නේ ශක්තිමත් මූණ දෙන එක තමයි මම දකින පොසිටිවිටි එක. මොකද එහෙම නැති වුණොත් වෙන්නේ අපි ඉතින්ට ගියාට පස්සේ අපි අනිවාර්යෙන් කඩන් වැටෙනවා. මොකද අපි අපිම කන්වින්ස් කරගන්නවා වෙන දෙයක් කියලා. නමුත් අර මොමන්ට් ඔෆ් ට්‍රුත් කියලා එකක් තියෙනනේ. මොමන්ට් ඔෆ් ට්‍රුත් එකේදී ඒ එක්සෑම් එකේ අපි ෆේල් වෙනවා. අපි වැරදි දෙයක් විදිහට ඔළුව මවාගත්තොත් එහෙම. දැන් ධනා සම්බන්ධයෙන් කතා කරනකොට අපි එළිය ගිහිල්ලා ධනා ගැන හැමෝම කියන්නේ බොහොම හොඳ. ඒ කියන්නේ බොහොම පොසිටිව් චිත්‍රයක් තමයි හැමෝ ළඟම තියෙන්නේ. නම නිසාද දන්නේ නැහැ, ධන නිසාද දන්නේ නැහැ. අනේක ධන නාත්. ඇති ධනෙකුත් නැහැ වගේ කතා ටික. ධනෙකුත් නැහැ ඇති. කතා ටික කියලා නෑ මම අහන්න ගියේ. මේ දැන් ධන සම්බන්ධයෙන් අපි කායික හරි කතා කරනකොට අපි අහනවා නම් ඉතින් අපිත් විශේෂයෙන්ම ආර්ථිකය කියලා කියන්නේ අපි විශේෂ අවධානයක් යොමු කරන විශේෂ චිත්‍රයක්. ඒතකොට ධන ගැන හැමෝම කියන්නේ හොඳ. දනා මේ හැමෝගෙම හොඳ වෙන එක බර නැද්ද? ඒ කියන්නේ මිනිස්සු එතකොට හිතනවනේ දැන් ඔබ එළියේ කතා බහ කරන චරිතය ඔබ කියන දේ මිනිස්සු අහන මිනිස්සු එහෙම නිකන් අහන්නේ නැහනේ. මිනිස්සුට ඔබ කතා කරන දෙන් යම් දෙයක් ලැබෙන නිසානේ මිනිස්සු තමන්ගේ කාලෙන් මොකක් හරි කොටසක් ඔබේ වචන වෙනුවෙන් වෙන් කරන්නේ. එතකොට ඔබ හැමෝගෙම හොඳ චරිත වෙනකොට මිනිස්සු හිතනවා නෑ නෑ මෙයාට මිස්ටේක්ස් වෙන්න බෑ, වැරදි වෙන්න බෑ කියලා. මේ හැමෝගෙම ඇතුලේ හොඳ කෙනා වෙන එක බර නැද්ද? දැන් අද ඉදන් තමයි ඔක බරක් වෙන මොකද මම ඔය ගැන කලින් හිතලා තිබ්බේ නෑ. දැන් ආවක ආපු නිසා තමයි මට දැන් ඔක බරක් කරන නම් බරක් වෙන්නේ නෑ. එහෙම ගොඩක් මට හම්බෙලා තියෙනවා මේ එකඟ නොවෙන තැනුත් තියෙනවා. නමුත් මට තේරෙනවා අභිෂේක අහන එක ඒකන මම ඇත්තම කියනවා එහෙම හිතලා නෑ. හැබැයි මම අවබෝධයෙන් ඉන්නේ මට කොයි වෙලාවකරි වරදින්න පුළුවන් කියලා. මොකද ගොඩක් කට්ටියත් මට කියලා දෙනවා පරිස්සමෙන්. මොකද මම ළඟ ළඟ සමහරලාට සාකච්ඡා හැම ගනිද්දී මට මිස් වෙන්න තියෙන චාන්ස් එක වැඩි. ඒ කියන්නේ දැන් සමහර දවස් තියෙනවා ටීවී එකට ගිහිල්ලා හරි කතා කරන්නට කවුරුහරි ඇහුවාට පස්සේ හරි දවසට හතර පහ පාර ඉන්ටර්විව් වෙන අවස්ථා තියෙනවා. එතකොට අර ඔළුවේ තියෙන වෙහෙසත් එක්ක අපි නොහිතන වෙලාවක වැරදි දත්තයක් හරි වැරදි දෙයක් හරි සමහරලාට කියවෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනස් කෙනෙක් එක්ක යද්දි තර්කයකට හරි නෑ නෑ මං එතනින් එහාට ගිහලා දැන් ওই වෘත්තීය ජීවිතේ ඉංග්‍රීසි ඉකොනොමි එක තමයි නෝ පොලිටික්ස් ඉතින් ඉකොනොමි එක බෑ කියලා නෑ නේද? මේක වෙනස් කරගන්න අද නෝ අද නෝ පොලිටික්ස් ඇන් ඉකොනොමික්ස් ඒක ඉකොනොමික්ස් මම අහන්නේ ඒ ඔක්කොම ඔය 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 දේ ඔය ආර්ථික විශ්ලේෂකයා අමතක කළා දා අමතක කළා දාලා දනනා දනාගේ ඇතුලේ කියන්නේ ධන අපි හැම වෙලාවෙම සමාජය ඇතුලේ ජීවත් වෙද්දී බලන්නේ හොඳ මිනිස්සු වෙන්න. මාත් ඒ කතා කරන්නේ ඔයාද ඔයා ගෙදර යනකොට හොඳ චිත්‍රයක් මං ගැන අරන් යනවා. හරියට ඒ ගැන මේ හිතනවනේ. හරියට මම ඒ ගැන වද වෙනවා. හසස් මේ ධන සම්බන්ධයෙන් හසාම කියන්නේ. ධන සම්බන්ධෙනුත් එහෙමයි. ධන ගැන අපි එළිය ගිහිල්ලා ඇහුවොත් ඔබ පුද්ගල චරිතයක් විදියට ඔබ කරන සේවය වෙනුවෙන් වෙන්න පුළුවන්. නමුත් ඔබේ චරිතය වටා තියෙන හොඳ ප්‍රතිරූපයක් මං කැමති එතනින් එහාට වෙලා ඔය කියන තරමටම ධනා හොඳයිද? ධනාගේ වෙන ඩාර්ක් සයිඩ් එකක් ඇතුලේ නැද්ද? අනික ඔය හොඳ කෙනාව මේන්ටේන් කරන්න අමාරුද? බර නැද්ද? අමාරු ගතියකුත් තියෙනවා. ඒ නිසා ඇත්තට මාත් එක්ක බ්‍රේක් කරන්න තමයි මම මේ ළඟදී අර හසත් එක්ක ස්ටෑන්ඩ් අප් කොමඩි වලට පොඩි ට්‍රයි එකක් දෙන්නෙත් මටත් අර ඕනේ රාමුවෙන් බිඳෙන්න. හැබැයි බර ගතියකුත් තියෙනවා. හැබැයි මට තාම හිතෙන්නේ මං ඒ ගැන අර එහෙම බරයි කියන තැනින් හිතලා තියෙනවා කියලා. මං හිතන්නේ ඒක තමයි මට ඒක තේරෙන්නේ නැත්තේ. ඉතින් මම ඉතින් මගේ යාළුවෝ එහෙම දන්නවා මේ යාළුවා ඇත්තටම නිතරම යාළුවන දෙන ප්‍රශ්නයක් තමයි මේ යාළුවා එතන ඉන්න අර ෆුල් පිස්සු චරිතය කොහොමද කියන්නේ යාළුවන්ට තාම හිතා ගන්න බෑ මම මේ ටීවී එකේ කතා කරන විදිය ඒගොල්ලොත් එක්ක ඉන්නේ. ඒක තමයි මම පළවෙනි ප්‍රශ්නය. ඒ මොකද එතනදී මං සෑහෙන වෙනස් චරිතයක් මං ඉතින් සාමාන්‍ය බොහොම ආතල් එකේ සාමාන්‍ය ආතල්ලෙක ඉන්න කොල්ලෙක්. ඉතින් ඒ නිසා මේ ඒ දෙක අතර හැබැයි ඒක ඉතින් මම මෙතන ඇවිල්ලා අර ඉතින් එහෙම මේ රඟපෑමකින් කියනවා නෙවෙයි. ඉතින් මම ඒ සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය මිනිස්සෙක්. ඉතින් මුත ආර්ථිකය ගැන කතා කරද්දී ඒ විදිහට කතා කරන බරක් එහෙමත් නැහැ. මොකද යාළු ඉස්සරහදී ඒගොල්ලෝ දන්නවා මම ඉතින් සාමාන්‍ය නෑ. මම ඕක අහන්නේ ඇයි දන්නවද? දැන් ඔබ
සමහර දැන් ආර්ථිකය සම්බන්ධ සමහර මට ප්‍රශ්නයක්. සමහර සංකීර්ණ කාරණා තේරුම් කරනකොට ක 10 පාරක් කිව්වත් තේරෙන්නේ නැති වුන් ඉන්නවනේ. ගහන්න හිතෙන ඩොක්ටර් මේක කියනවා තේරෙන්නේ නැහැ. වගුණා අර එන්නේ අපිට අර අපේ ඇතුලෙන් එන්නේ හැබැයි අභිෂේක හැම සාකච්ඡාවකම වෙන්න කලින් මම ඒක හරිම කන්සර්න් මොකද මම ඒ ගැන මේ ටිකක් හදාරලා තියෙනවා ඔය මාධ්‍යවල මේ උත්තර දෙනවා කියන එක බොහොම ඒ කියන්නේ තමන් ඔළුව හදාගෙන යන්න ඕනේ ඒ කියන්නේ කොයි වෙලාවකවත් අන්ප්‍රිපෙයාර්ඩ් ගියොත් එහෙම තමන් නොදැනුවත්වම තමන් ට්‍රැක් එක පයින්නවා ඉතින් මම අර නිතරම මේ ඒක මේන්ටේන් කරන්න කියලා කියන්නේ ඔළුව යන්නේ අර පළවෙනි ඉන්න ගහලා මම යන්නේ ප්‍රූව් කරන්නවත් නැවතී කියන යට කරන්න නෙවෙයි කියන තැනින් තමයි මම යන්නේ ඒක නිසා හැබැයි ඔයා කියන එක වෙලා තියෙනවා ඉතින් මට ඊට වඩා ඒකට හොඳ උත්තරයක් නැහැ ඒක මම අපි ෆිල්ටර් කරලා ඔයා ඔව් ඒ කියන්නේ හිතෙනවා ඉතින් මොනවද මේ මනුස්සයා කියන්නේ මම මැද්දට පයින් හිතෙනවා සමහරවිට මැද්දට පැනනම කේන්තිත් යනවා මට මේක පාරක් වෙලා තියෙනවා මම සමහර වෙලාවට යන්න කලින් භාවනා කරලත් ගිහලා තියෙනවා මට මම දන්නවා මොකද මාව කන්ට්‍රෝල් නැතිනවා කියලා සමහර වෙලාවට මම ඇත්තටම අපි ඔෆිස් එකටත් කියලා තියෙනවා මම මෙහෙම ගියා මොකද මම දන්නවා අද ඩිස්කෂන් එක අමාරුයි මම මේකේ මගේ ට්‍රැක් එක පයින්න තියෙන chance එක වැඩි කියලා ඉතින් ඒක මම පොඩි ඇත්තටම ලොකු එෆර්ට් එකක් දරනවා මේ ඒ ගාන්න තියාගෙන යන්න අනිත් නිදලයි හොඳගෙනා හොඳගෙනා වෙන්නේ නැත්තම් ඉතින් අත්‍තරම පයින් මොකද අමාරුයි සමහරලාට වැරදි දේ කියද්දි හිතෙනවා ඔව් මේකට මැද්දට පැනලා ආන්න ඕන කියලා ඔව් අවසාන වශයෙන් මම අහන්න කැමතියි දනා සාමාන්‍යයෙන් ඔබ වෘත්තිය වෙනුවෙන් ඊට විශාල කාලයක් වෙන් කරන කෙනෙක් ඔබේ ජීවිතේ සාමාන්‍යයෙන් අපි එහෙම තමන්ගේ විශේෂේශ්‍රයට ඒ වගේ කැපකිරීමක් කරන විශේෂේශ්‍රේ විවිධ කඩෙන් පහු කරපු මිනිස්සු ළඟට ගිහිලා අහන කතාවක් තමයි සාර්ථක කරගත්තු මිනිස්සුන්ගෙන් අපි අහන කතාවක් තමයි ඔයා කොහොමද ඔයාගේ වෘත්තීය ජීවිතයයි පෞල් ජීවිතයයි ගත කරන්නේ බැලන්ස් එකේ තියාගත්තේ කොහොමද ඒ දෙක ඔයා එහෙම සමබරව ගෙනිච්චේ කියලා ප්‍රශ්න කරනවා හැබැයි දනම් මම හිතනවා කාටවත් එහෙම 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 දෙකක් සමබරව තියාගන්න යන්න බැරි වෙයි. කාට හරි මොකක් හරි දෙයක් අපිට කමිට් කරන්න කැප කරන්න සිද්ධ වෙනවා කියලා පුද්ගලිකව මම විශ්වාස කරනවා. ඒ නිසා මම දනාගෙන් අහන්නේ වෘත්තීය ජීවිතයත් තමන්ගේ පෞද්ගලික ජීවිතේ කොහොමද සමබරව පවත්වාගෙන යන්නේ කියලා. නමුත් මම අහන්න කැමතියි ඒගොල්ලෝගෙන් හම්බෙන සහයෝගය කොහොමද? ඔව් ඇත්තටම විශාල සහයෝගයක් තමයි බැනුම් වලින් සහ බැනුම් නැතුව හම්බෙන්නේ නැහැ. මේ ඉතින් බිරිඳ ගොඩක් උදව් කරනවා කියලා කියන්නේ ඉතින් ඇත්තටම හැමදේම වගේ කරන මොකද මගේ වෙලාව අඩුවෙන්ම හම්බෙන්නේ මං හිතන්නේ යාට නිසා ඒ ප්‍රශ්නේ නිතරම එනවා ඉතින් බැනුනුත් අහගන්නවා සැලකීතු ප්‍රමාණයක් මේ සෙනසුරාද ඉරිදැම් වැඩේම දාගත්තාම සෑහෙන බැනුම් කියලා කියන්නේ ඉතින් අර මේ ඉතින් අන්න ඒක ඒ ඉතින් අර වෙලාව සම්බන්ධයෙන් කලමනාකරණයේදී ප්‍රශ්න වෙනවා ඉතින් රෑ වෙනවා ඒ වගේ ප්‍රශ්න වෙනවා හැබැයි ඉතින් හැමෝම කියන වගේ මට තියෙන ඉතින් සෑහෙන සහයෝගයක් හම්බ වෙනවා කියලා කියන්නේ තමයි මේ කියන්නේ සත්‍ය වශයෙන්ම සෑහෙන සහයෝගයක් හම්බ වෙනවා මොකද එහෙම නැතුව අමාරුයි ඇත්තටම තනියම නම් කරගන්නත් අමාරුයි ඒ කියන්නේ මම කාලයක් පැය 18 වැඩ කරපු මේ කාලයක් තිබුණා විවාහ වෙන්න කලින් දැනුත් ඉතින් මම හිතන්නේ පැය 12 14 16 වගේ යන වෙලාවල් තියෙනවා සෑහෙන ඉතින් ඒකත් පොඩි ඉතින් ආතල්යක් ඉතින් මේක බැලන්ස් කරගන්න එකත් පොඩි ගතියක් තියෙනවා ඒකට පොඩි අර ට්‍රික්ස් උත් පාවිච්චි මොනා ට්‍රික්ස් නෑ ට්‍රික්ස් කියලා කියන්නේ අර මේ සාමාන්‍යයෙන් අපි දැන් 8ට එනවා නම් අපි කියන්න ඕනේ අපි 10ට හරි 11ට හරි එනවා කියලා එහෙම කියලා අපි යන්න ඕනේ 8ට අපි හොරනවා දැන් ගෙදර ඉන්නවා අද ගියාම මේ ට්‍රික් එක ඔක මගේ යාළුවෙක් තමයි හොඳටම කිව්වේ මේ මගේ හොඳම යාළුවන මාළගේ වයිෆ් තමයි කිව්වේ ඔය මගේ මනීෂර කියන මේ මසන් මේ මේ මචන් නෙමෙයි මේ මනිෂ මේ ඔය දැන් ඔය සාමාන්‍ය පිරිමි කට්ටියට අපිට හොයාගන්න අමාරුනේ කලිසම කොතන තිබ්බේ මේස් එක කොතන තිබ්බේ කියලා කවදාවත් එකම තැන තියන්න එපාලු. ඒ කියන්නේ අද මේස් එක අල්මාරියේ දෙවෙනිලා මේකේ තිබ්බනම් ඊළඟ දවසේ පල්ලෙහාගේ තියන්න. ඉතින් මං ඌ ඇයි එතකොට තමයිලු මිනිස්සුන්ට තේරෙන්නේ අපි ඒගොල්ලෝ මත ඩිපෙන්ඩන්ට් කියලා. මොකද පළවෙනි දවසේ මේස් එක තිබ්බ තැන නෙමෙයි ඊළඟ දවසේ තියෙන්නේ. ඊළඟ දවසේ ඉතින් අපිට කවදාවත් තනියම වැඩක් කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒ වගේ ට්‍රික්ස් උත් අපිත් පාවිච්චි කරනවා අපි ඉතින් 10ට එනවනම් අපි කියනවා අද නම් 12 එක විතර එනවා කියලා අපි ඕන අඩුම ගන්න කර 10 අමාරට 11ටවත් යනවා ඒතකොට පොඩි ලකුණු ගන්නක් හම් වෙනවා අපි කලින් හම් වෙනවා කිය ඒක ඇල්ල කපන්න
ඔගලටත් වටිනවා මේ ඉතින් අර සාමාන්‍ය කියනවා වගේ අම්මා තාත්තාවත් කියලා දෙන්නේ නැති උපක්‍රම මේවා ආරාධනේ ආර්ථික නැහට ගිලේ දනා කියන මේ පුද්ගලයා මට කියවගන්න මොකද ඒ තරම් ආතල් මිනිස්සේ මම ඔය කෝට් එකට යටින් දැකලා තියෙන නිසා අපිත් එක්ක මේ වැඩ කරන අතරවාරේ ඉතින් බොහොම ස්තුතියි අපි thank you වාගේ වැඩේට අපි සුබ පතනවා පිට නිතරම බලනවා ඉතින් සන්තෝසයි thank you thank you